මං ආවේ මේ ඔන්ලයින් බුක් කරලා කාර් එකේ ට්‍රාන්ස්ෆර් එක වන් ඩේ දාගන්න. මම මේ පොත එනකන් ඉන්නේ මෙතන. ඒක අපි ගෙදරදීම බුක් කරා. අපිට මට 8:59 වෙලාව දුන්නා. මං ඒ වෙලාවට ඇවිල්ලා වැඩේ කරගත්තා. වෙනදා අපෝහම් පොඩ්ඩක් රස්කිය දුව වෙනවා. ගොඩක් ඉන්න වෙනවා. හොඳයි. ඉතින් ආ මේ වැඩේ හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඔව් වෙලා ගොන් කරලා තමයි අපි ඔන්ලයින් තමයි දාගන්න ඉන්නේ දැන්. ඒක ලේසි. ලේසි ලේසි. රස්කිය දුවන්නේ නැහැ නේ. නෑ රස්කිය දුවන්නේ නැහැ කියලා කියන්නේ. ඒක වඩා හොඳයි ඒ වැඩේ. මොටරත් ප්‍රහන් දෙපාර්තමේන්තුව අද සිට ඒ කියන්නේ මාතු 4 වෙනි දින සිට අලුත් වැඩකටත් තියලා තියෙනවා. ඒ කියන්නේ අපේ දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගන්න පැමිණෙන සියලුම සේවාලාභීන් දිනයක් වේලාවක් වෙන් කරගෙන අද සිට තමන්ගේ කාර්යය ඉටු කර ගැනීමට පැමිණිය යුතුයි. මේ සඳහා අපි පසුගිය සතිය හඳුන්වා දුන්නා විශේෂ දුරකථන අංකයක් සහ වෙබ් අඩවියක්. ඒ අනුව එම දුරකථන අංකය 0112117116 කියන එක කොළඹ නම් අන්දිවයිනේ ලංකාවේ අනිකුත් ඕනෑම දිස්ත්‍රික්කකින් එම දුරකථන අංකයම තමයි අමතන්න තියෙන්නේ. ඒකෙදි එකම කාරණේ වෙන්නේ 0111 වෙනුවට අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කෝඩ් එක මුලට එකතු කර ගැනීම පමණයි. එතකොට වෙන්නේ 2117116 කියන ස්වයංක්‍රීය දුරකථන අංකය මගින් තමන්ගේ දිවයින පුරාම පීටි අපේ කාර්යාල ඕනෑම එකකින් තමන්ගේ කාර්යය ඉටු කර ගැනීමට දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීමට හැකියාව තියෙනවා. ඊට අමතරව dmtappointment.gov.lk කියන අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඕනෑම කෙනෙකුට තමන්ගේ කාර්යය ඉටු කර ගැනීම සඳහා දිනයක් වේලාවක් වෙන් කර ගන්න පුළුවන්. මේකෙන් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ මේක අපේ ගරු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිරවන්න මැතිතුමාගේ උපදෙස් සහ ලේකම්තුමාගේ මඟ පෙන්වීම යටතේ අපි මේ කාර්යයෙන් අපේක්ෂා කරන්නේ එකක් අපේ කාර්ය කටයුතු ඩිජිටලයිස් කිරීමේ මූලික අධ්‍යයන පටන් ගැනීම සහ මිනිසුන්ට කන්වීනියන්ට්ව ඇවිල්ලා තමන්ගේ සේවය ලබාගෙන ආයතනයෙන් පිටවෑමට අවශ්‍ය පහසුකම් වටපිටාව හදා දෙන්න. මොකද හේතුව මේක අපේ දෙපාර්තමේන්තුව ගත්තාම දිනකට 4000ක් 5000ක් පමණ ප්‍රමාණයක් මුළු දිවයින පුරාම සේවා ලබා ගන්න පැමිණෙන මහජනතාව පැමිණෙන ආයතනයක්. ඉතින් ඇත්තටම ඒක තුළ මිනිසුන්ට ලොකු කාලයක් තමන්ගේ ගත නොකර තමන්ගේ අදාළ කාර්ය අදාළ වේලාවට පැමිණ නිසි වේලාවට කාර්ය ඉටු කරගෙන තමන්ගේ මෙහින් පිටවෑමට අවශ්‍ය පහසුකම් සලසා දීම තමයි මේකෙන් මූලිකව අපේක්ෂා කරන්නේ. ඊට අමතරව කොළඹ පිහිටි කාර්යාලවලට අපේ අනිකුත් සේවා ලබා දෙන දිවයිනේ අනිකුත් දිස්ත්‍රික්ක සියල්ලගෙම අපේ සේවා සැපයීම් කරනවා. එතකොට කවුරුවත් කොළඹට අත්‍යවශ්‍යම අදාළම කාරණයකට පමණක් පැමිණීම අවශ්‍ය වෙන්නේ. අනිත් සියලු කාර්ය ප්‍රාදේශික කාර්යාල මගිනුත් ඉටු කර ගැනීමට ඔවුන්ට හැකියාව සහ අවස්ථාව සලසා දීලා තියෙනවා. මේක අද සිට අනිවාර්යෙන්ම දිගටම මින් පසු මේ දිනයක් සහ කාලයක් වෙන් කරගෙන තමයි අනිවාර්යෙන්ම සේවා ලබා ගන්න සියලුම මහජනතාව පැමිණිය යුත්තේ. අද සිට වෙනම આવොත් නෑ අනිවාර්යෙන්ම වෙලාවස්සාව දිනයක් වෙන් කළගෙනම පැමිණිය යුතුයි. ඒක මං ගිය සතියේ සිට දැනුම් දුන්නා. වෙලාවක් සහ මේ දිනයක් නොකරගෙන පැමිණීම තමන්ගේ කාර්යය ඉටු කර ගැනීමට බාධාවක් හැටියට අද සිට ඒ මහජනතාවට සිද්ධ වෙනවා.